2021 තියරි පන්තියේ ළමයින්ට අපි ඔක්තෝබර් මාසේ කරන්න හිතාගෙන ඉඳපු අමතර පන්තියට දාන වීඩියෝ එක. හරිනේ මේ අමතර පන්තියේ වීඩියෝ එක මම ගිය සතියේ කිව්වා අපි අමතර පන්තියේදී බලාපොරොත්තු වෙන්නේ තාපය පාඩමේ ප්‍රැක්ටිකල් ටික සාකච්ඡා කරන්න කියලා. හරි? එතකොට අපි දැනට තියරි කරලා තිනවා තාප මිතිය දක්වා. එතකොට අපි තාප මිතිය යටතේ උෂ්ණත්වයේ වෙනස් වීම අවස්ථා විපර්යාස දක්වාම තියරි කොටස කළ ඉවරයි. ඒ නිසා ඒකට ගැළපෙන විදියට වායු කොටස ඉඳන් තාප මිතිය දක්වා තියෙන සියලුම පරීක්ෂණ ටික සාකච්ඡා කරන් තමයි අද ලැස්ති වෙන්නේ. හරිනේ? වායු කොටස ඉඳන් කියන්නේ වායු ප්‍රසාරණය සහ තාප මිතියට අදාළව ඕගොල්ලෝගේ සිලබස් එකේ තියෙන පරීක්ෂණ ටික ඔක්කොම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ තාපයේ පාඩමට අදාළව අද තමයි පරීක්ෂණ පටන් ගන්නෙ. මීට කලින් අපි පරීක්ෂණ මුකුත් කරේ නැහැ. තියරි ටික කරගෙන ගණන් ටිකක් හදාගෙන ඉස්සරහට ආවා. අපි අද පරීක්ෂණ ටික සාකච්ඡා කරනවා. දැන් මම අද පරීක්ෂණ වලට අදාළව දීපු විභාග ගණන් වලට එහෙම යන්නේ නැහැ. හරිනේ? අපි පන්තියේ විභාග ගණන් ටික සාකච්ඡා කරමු. අපි මේ අමතර පන්තියට දාන වීඩියෝ එකේ ප්‍රැක්ටිකල් ටික විතරයි කරන්නේ. හරි? අපි ඒක කරනකොට වඩා තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. එච්චර ලොකුට ඔළුවට ගන්න එපා. හරි? ලියන්න පරීක්ෂණයේ එක පරීක්ෂණය එක ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. හරි? එහෙට ලියන්න. මෙම පරීක්ෂණය සඳහා ක්විල් නලයක් මීටර් කෝදු දෙකක් කලම්ප ආධාරකයක් සපයා ගන්න. හරිද? මම නිකන් කිව්වේ පරීක්ෂණයට අවශ්‍ය දේවල්. අපිට අවශ්‍යයි ක්විල් නලයක්. මීටර් කෝදු දෙකක් තියෙනවා නම් වඩාත් ලේසි. අපේ පහසුවට තමයි මීටර් කෝදු දෙකක් ගන්නෙ. කලම්ප ආධාරකයක්. ඒ කියන්නේ ආධාරකයක් අපිට අවශ්‍ය විදිහට කලම්ප කරගන්න පුළුවන්. හරිනේ? ওই ටික තමයි ඕන. දැන් ඕගොල්ලෝ බලාවි ක්විල් නලයක් කියන්නේ මොකද්ද කියලා. හරි? මම දැන් සටහන අඳිනවා. එතකොට පොඩ්ඩක් ඔළුවට දාගන්න ක්විල් නලයක් කියන්නේ මොකද්ද කියලා. හරිනේ? අපි ගන්නවා සිහින් වීදුරු නලයක්. සිහින් වීදුරු නලයක්. මේක ඇතුළට සෙන්ටිමීටර 10ක 20ක වගේ රසදිය පොටක් දාලා එක කෙලවරක් සංවෘත කරගන්න. හරිනේ? එතකොට සංවෘත කෙලවරේ වායු කඳක් සිර වෙනවා රසදිය පොට නිසා. මෙන්න මේ වගේ සිහින් වීදුරු නලයක්. කෙලවරක් සංවෘතයි. මේක ඇතුලේ තියෙනවා රසදිය පොටක්. හරිනේ? ඕකට තමයි අපි ක්විල් නලයක් කියලා කියන්නේ. සිහින් වීදුරු නලයක් රසදිය පොටක්. මේ කෙලවරේ සිර වෙනව වායු කඳක්. මේ කෙලවර සංවෘතයි. මේක තමයි ක්විල් නලය. හරිද? එතකොට අපි මේකේ දත්ත ටික ලකුණු කරගමු මම. මම කිව්වේ අවශ්‍ය දේවල් විතරයි තවම. හරිනේ? අවශ්‍ය දේවල්. ක්විල් නලයක් මීටර් කෝදු දෙකක් තිබුණොත් වඩාත් පහසුයි. ආධාරකයක් ඕන අපට අවශ්‍ය විදියට කලම්ප කරගන්න. මේකේ අපි නම් කරොත් අවශ්‍ය දේවල්. රසදිය පොටේ දිග මම ගන්නම් සිම්පල් H. රසදිය පොටේ දිග. සිරවුණු වායු කඳේ දිග මම ගන්නම් සිම්පල් L. නලයේ දිග මම ගන්නම් කැපිටල් L.
කැපිටල් එල් හරිනේ නලයේ දිග කැපිටල් එල් සිර වූ වායු කඳේ දිග සිම්පල් එල් රසදිය පොටේ දිග සිම්පල් එච් නලයේ අභ්‍යන්තර හරස් කඩ වර්ගඵලය අපි ගමු කැපිටල් ඒ අභ්‍යන්තර හරස් කඩ වර්ගඵලය මේ නලයේ එක කෙළවරක් අපි කියන්නේ මේසේ උඩ විද්‍යාකාර මේසේ උඩ අනිත් කෙළවර මේසේ මට්ටමට වඩා ඉහළින් තියෙනවා මෙන්න මේ උස අපි ගමු y ඉහළින් තියෙන උස අපි ගමු y කියලා හරිද පැහැදිලිද නලයේ දිග කැපිටල් L අභ්‍යන්තර හරස් කඩ කැපිටල් A මේ කෙළවරට උස y රසදිය පොටේ දිග සිම්පල් H සිර වූ වායු කඳේ දිග සිම්පල් L මෙන්න මෙතන ආනතිය තීටා හරිනේ ආනතිය කෝණය තීටා කියලා ගමු පැහැදිලිද මුලින්ම කරන්න ඕනේ මෙහෙම රූපය ඇඳලා සෝරි මේ ටික නම් කරන්න රූපය ඇඳලා මේ ටික නම් කරගන්න ඔයාට අවශ්‍යයි නම් පද හඳුන්වන්න දැන් සමහර ළමයින්ට ඒක අත්‍යවශ්‍ය නැහැ ඉතින් බලපු ගමන් තේරෙනවා අවශ්‍යයි නම් රූප සටහන ඇඳලා පද හඳුන්වන්න කවුද කැපිටල් L නලයේ සම්පූර්ණ දිග කැපිටල් A නලයේ අභ්‍යන්තර හරස් කඩ වර්ගඵලය සිම්පල් L සිර වූ වායු කඳේ දිග සිම්පල් H රසදිය පොටේ දිග තීටා නලයේ ආනතිය y මේසේ ඒ කියන්නේ මේසේ සිට විවෘත කෙළවරට උස ඔන්න ඔය ටික තමයි නම් වෙන්න ඕන රූප සරහ ඇඳලා සංකේත ටික හඳුන්වා ගන්න. හරිද? පැහැදිලිද? රයිට් මේ ටික පැහැදිලි නම් මම මේකේ සිද්ධාන්තය පැහැදිලි කරන්නම්. හරිනේ? මම මේකේ සිද්ධාන්තය පැහැදිලි කරන්නම් මොකද්ද වෙන්නේ කියලා. හොඳට අහගෙන ඉන්න. දැන් අපි දන්නවා පරීක්ෂණය බලාපොරොත්තු වෙන්නේ ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම කියලා. හරිනේ වායුගෝලීය පීඩනය සෙවීම. එතකොට මෙන්න මේ ඇතුලේ සිර වුණු වායු කඳක් තියෙනවා. ඒ ඇතුලේ හිර වෙච්ච වාතයට පීඩනයක් ලැබෙනවා. එකක් තමයි මේ පැත්තෙන් ක්‍රියාත්මක වන වායුගෝලීය පීඩනය. මම ඒක ගන්නම් P0 කියලා. වායුගෝලීය පීඩනය. සහ රසදිය පීඩනය වායුගෝලීය පීඩනය සහ රසදිය පීඩනය මගින් තමයි සිර වූ වායු කඳට පීඩනයක් ලැබෙන්නේ හරිනේ පැහැදිලිද රසදිය පීඩනයයි වායුගෝලීය පීඩනයයි දෙකේ එකතුවෙන් තමයි සිර වූ වායු කඳට පීඩනයක් ලැබෙන්නේ දැන් බලන්න නලය තුල සිර වූ वायु कंदे ही पीड़नय नले तुलसी रहु वायु कंदे पीड़नय गत्तो पीड़नय एन्ने वायु गोलीय पीड़नय आई रसदिय कंदे पीड़नय आई देखे एकतु हरद मेतन सॉरी මෙතන දැන් රසදිය කඳේ පීඩනය අපි සාමාන්‍යයෙන් පීඩනය පැස්කල් වලට යනවා නම් රසදිය උසෙන් ගන්න බෑනේ පීඩනය පැස්කල් වලට යනවා නම් එතකොට හොඳට ඔළුවට ගන්න අපිට පුළුවන් වායුගෝලීය පීඩනය P0 පැස්කල් නැතුව වායුගෝලීය පීඩනය කැපිටල් H කියලා ගන්න කැපිටල් H එතකොට වායුගෝලීය පීඩනය සලකලා තියෙන්නේ මම රසදිය සෙන්ටිමීටර වලින් හරිනේ මම ඒක ලියන්නම් ඕන නම් මෙතනින් කැපිටල් H කියලා ගත්තේ මම වායුගෝලීය පීඩනය ඒකක රසදිය සෙන්ටිමීටර වලින් හරිනේ වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර වලින් ගත්තොත් කැපිටල් H කියලා ලියන්න පුළුවන් එතකොට සිර වූ වායු කඳේ පීඩනය එන්නේ වායුගෝලීය පීඩනයත් රසදිය පොටේ පීඩනයත් රසදිය පොටේ පීඩනය h නෙවෙයි තීට කෝණයක් ආනතයි එතකොට මේ පැත්තරෙන පීඩනය h sin θ h sin θ
ඕක තමයි වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර වලින්. සෝරි, ඕක තමයි සිරවුණු වායු කඳේ පීඩනය රසදිය සෙන්ටිමීටර වලින්. හරිද? මෙතනින් වායුගෝලීය පීඩනය මං ගත්තා කැපිටල් H රසදිය සෙන්ටිමීටර. මෙතන රසදිය පොටේ දිග සිම්පල් H රසදිය සෙන්ටිමීටර. තීට කෝණයක් ආනත නිසා මේ පැත්තට එන පීඩනය H sin θ. මේක තමයි පීඩනය රසදිය සෙන්ටිමීටර වලින්. පැහැදිලිද? දැන් මට මේක පැස්කල් කරන්න ඕන නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ රසදිය සෙන්ටිමීටරනේ H රෝ g වලින් වැඩි කරන විතරයි ඕන. හරිනේ? රෝ g වලින් වැඩි කරන විතරයි ඕන. එහෙනම් මෙන්න මුළු පීඩනය සිරව් වාතයේ රසදිය සෙන්ටිමීටර මේක වැඩි කරා නම් රෝ g වලින් මට ලැබෙනවා පැස්කල් වලින් සිරව් වාතයේ පීඩනය H රෝ g. හරිනේ? H රෝ g වායුගෝලීය පීඩනයත් රසදිය පීඩනයත් දෙකේ එකතුව පැස්කල් වලින්. ඕක තමයි සිරව් වාතයේ පීඩනය. ඊළඟ අපි බලුවොත් සිරව් වායු කඳේ පරිමාව ගන්නකොට හරස්කඩ වැඩි කරන්න ඕන දිගෙන්. හරස්කඩ වැඩි කරන්න ඕන දිගෙන් ඕන පරිමාව. අපි දැන් මේ සිරව් වාතයට බොයිල් නියමයේ දැම්මොත් සිරව් වාතයේ ස්කන්ධය නියතයි, උෂ්ණත්වයත් නියතයි. අපි බොයිල් නියමයේ දැම්මොත් සිරව් වාතයේ උෂ්ණත්වය හා ස්කන්ධය නියත බැවින් බොයිල් නියමයේ යොදමු. හරිනේ? බොයිල් නියමයේ දාන්නේ. එහෙනම් PV සමානයි K. පීඩනය H කැපිටල්, සිම්පල් H sin θ, රෝ G, පරිමාව AL සමානයි K. පැහැදිලිද? එතකොට අපට පුළුවන් sin θ ආදේශ කරන්න. හොඳට බලන්න sin θ මෙන්න මෙතන ඍජු කෝණයක්. මේ උස y සම්පූර්ණ දිග නලයේ දිග කැපිටල් L. මම මෙතන ලියන්නම්. sin θ සමානයි නේද උස y බෙදීම L ට. sin θ සම්මුඛ පාදයේ y කර්ණය L. එහෙනම් මෙතනට ආදේශ කරමු h ධන සිම්පල් h y බෙදීම L, රෝ g වැඩි කිරීම AL K. හරිද? පැහැදිලිද? දැන් හොඳට බලන්න කරන දේ, මම මේක ප්‍රස්ථාරික ක්‍රමයකට සකස් කරන්න හදන. හරිනේ? මම L ගන්නවා එහා පැත්තට, K ගන්නවා වමට. හොඳට බලන්න. H ධන HY බෙදීම L වාරයක් රෝ GA බෙදීම K සමානයි 1ට L. හරිනේ? හරි, දැන් මට ඉඩමදි බෝඩ් එකේ. ඒ නිසා මේ ටික ලියාගත්තා නම් හොඳයි. ඇත්තටම අපි තාම පරීක්ෂණයේ ආරම්භයේමයි ඉන්නේ. මම අවශ්‍ය දේවල් කිව්වා. අපට ඕන ක්විල් නලයක්, මීටර් කෝදු සහ කලම්ප ආධාරකයක් ඕන. අපි ක්විල් නලයේ තීට කෝණයක් ආනතව තියලා තින්නේ. ඊට අදාළව දත්ත ලකුණු කරා කවුද කියලා හැඳින්නුවා මේ පද ටික. වායුගෝලීය පීඩනය මම පැස්කල් වලින් නෙමෙයි රසදිය සෙන්ටිමීටර වලින් ගත්තේ. ඒතර වායුගෝලීය පීඩනයත් රසදිය පොටත් ඒ දෙන්න එකතු වෙලා තමයි මේ වාතයට පීඩනයක් දෙන්නේ. සිරව් වාතයේ පීඩනයට මේ දෙන්නම් බලපානවා. එහෙනම් නලය තුල සිරව් වායු කඳේ පීඩනය ලිව්වා කැපිටල් H ධන සිම්පල් H sin θ වාරයක් රෝ G පැස්කල් වලින්, පරිමාව AL හරස්කඩ වැඩි කිරීම දිග, සිරව් වායු කොටසේ උෂ්ණත්වයයි ස්කන්ධයයි නියත නිසා බොයිල් නියමයේ දැම්ම
බොයිල් නියමේ දාලා මෙන්න මෙතනට නිකන් ආවා. මේ ටික ලියාගත්තද? මං ඉතුරු සුළු කිරීම් වලට උඩ ටික මකන්න හදන්නේ. හරිනේ? රයිට්. එතකොට අපි ඊළඟ කොටසට යන්. මං මේ ටික විතරක් මකන්නම්. හරිද? මං දැන් උඩට ගන්නවා මේක. පැත්ත මාරු කරනවා. 1 L සමානයි වරහන් සුළු කරන්න හදන්නේ H රෝ G A බෙදීම K H Y බෙදීම L රෝ G A sorry බෙදීම K හරිනේ ඊළඟ පේජේ බලන්න एक एल समानाई मे दिखा मारू करना रो जी एच नेता एच मुल्ड दाम एच रो जी एच रो जी ए बेदीम के एल बेदीम के एल वार याक वाई वाई ධන H රෝ G A බෙදීම K හරිනේ ඔන්න විදිහට පද ටික සකස් කරන්න පුළුවන් දැන් මේක ප්‍රස්තාරික ක්‍රමයකට තමයි සකස් කරලා තියෙන්නේ මම ප්‍රස්තාරයේ Y අක්ෂයට තෝරගන්නේ මේක एक अट एल एक साक्षेट तोरगा मेक वाई वाई अक्षेट तोरगा एक अट एल हरने एक साक्षेट तोरगा वाई दबान वाई समानाई एम एक्स धन सी आकार y සමාන mx තන c ආකාරයි. එතකොට මම වෙනස් කරන භෞතික රාශිය y. මෙන්න මේ උස. ඊට අනුරූපව ඉබේම වෙනස් වන භෞතික රාශිය l. වායු කඳේ දිග. ප්‍රස්ථාරේ නිවැරදි නම්, ඒ කියන්නේ අපේ සිද්ධාන්තේ නිවැරදි නම් මේ හැඩය ඔන්න ඔය වගේ වෙන්න ඕන. y සමානයි mx තන c. හරිද දැන් මේ සිර වූ වාතයේ උෂ්ණත්වයේ ස්කන්ධයේ නියත නම් අපි y වෙනස් කරනකොට l වෙනස් වෙනවා ඒ වෙනස් වීම මෙන්න මේ ප්‍රස්ථාරයේ හැඩයට ගැළපෙන්න ඕන එහෙමනම් බොයිල් නියමය වළංගුයි හරිනේ අපි බොයිල් නියමය තමයි පාවිච්චි කරේ අපි මේ සිර වූ වායු කඳේ y වෙනස් කරනකොට l වෙනස් වෙන ආකාරය මේ ප්‍රස්ථාරයට ගැලපෙනව නම් බොයිල් නියමයේ වළංගුයි. තර්කය පැහැදිලිද? ඕක තමයි සිද්ධාන්තය. හරිනේ? අපි මුලින්ම වායු කඳේ පීඩනය හෙව්වා, පරිමාව හෙව්වා, බොයිල් දැම්මා. බොයිල් දාලා ප්‍රස්ථාරික ක්‍රමයකට සකස් කරා. කවුද වෙනස් කරන්නේ? y. එනම් මෙයා තමයි ස්වායත්ත ස්වායත්ත වෙනස් කරනවා කවුද ඊබේම වෙනස් වෙන්නේ l එහෙනම් 1 l තමයි පරායත්ත ඒක තමයි පරායත්ත අපි y වෙනස් කරනකොට මේ උස වෙනස් කරනකොට l වෙනස් වීම මෙන්න මේ ප්‍රස්ථාරයට අනුරූපයි නම් බොයිල් නියමය සත්‍යයි මේකට බොයිල් නියමය වළංගුයි හරිනේ ඕගොල්ලෝ බලවි කොහොමද y වෙනස් කරන්නේ. ඒකට තමයි අපි පොඩි කලම්ප ආධාරකයක් ගන්නෙ. අපිට පුළුවන් නලයේ ක්‍රමයෙන් ආනතිය වෙනස් කරලා කලම්ප කරලා තියන්න. ආනතිය අඩු කරලා රඳවන්න පුළුවන්. ආනතිය වැඩි කරලා රඳවන්න පුළුවන්. කලම්ප ආධාරකයෙන් අපිට පුළුවන් ආනතිය වෙනස් කරන්න. හරිනේ? ඊළඟට ඕගොල්ලෝ බලවි කොහොමද මේක මේ වායු කඳේ දිගමනේ. අන්න ඒකට තමයි මීටර කෝදුවක් අවශ්‍ය වෙන්නේ.
අපට පුළුවන් මීටර් කෝදුවක් සම්බන්ධ කරන්න මෙන්න මේ කෙළවරට සමපාත වෙන විදිහට. හරි මීටර් කෝදුවක් ඔන්න ඔය වගේ. මීටර් කෝදුව නලයට තියලා අපිට පුළුවන් රබර් පටි වලින් මීටර් කෝදුව නලයට එක්ක සම්බන්ධ කරනවා. එතකොට ඇත්තටම අපි ක්විල් නලය සම්බන්ධ කරන්නේ කෙලින්ම මීටර් කෝදුවට. එතකොට මේකේ මීටර් පරිමාණයෙන් අපිට පුළුවන් වායු කඳේ දිග මැනග. පැහැදිලිද? මීටර් කෝදුවට කෙලින්ම ක්විල් නලය සම්බන්ධ කරා නම් රබර් පටි වලින් අපට පුළුවන් පහසුවෙන් වායු කඳේ දිග මැනගන්න. මීටර් කෝදුවේ ශුන්‍ය මෙන්න මේ කෙළවරට සම්පාත කරා නම් වඩාත් හොඳයි. ඊතර කෙලින්ම පහට අංකය වායු කඳේ දිගට සමානයි. ඊළඟ මං කියුවා අපි තව මීටර් කෝදුවක් ගමු කියලා. මීටර් කෝදුව දෙකක්. අන්න ඒක අපට පුළුවන් මෙතනට පාවිච්චි කරන්න. අපට පුළුවන් මීටර් කෝදුවක් සිරස්ව පිහිටවන්න ආධාරකයක් මගින්. මීටර් කෝදුවක් අපට පුළුවන් සිරස්ව පිහිටවන්න ආධාරකයක් මගින්. පැහැදිලිද? ආධාරකයක් භාවිතා කළ අපට පුළුවන් මීටර් කෝදුවක් කොහොම සිරස්ව පිහිටවන්න. එතකොට අපිට මෙද සිරස් මීටර් කෝදුවෙන් y මැනගන්න පුළුවන් බොහොම පහසුවෙන්. හරිනේ? ඒකෙත් බිඳුව මේසේ සමග සම්පාත වෙන විදිහට තිබ්බනම් හරි. මීටර් කෝදුවේ ශුන්‍ය ලකුණ මේසයට සම්පාත කරා නම් කෙලිම මේ පැත්තෙන් y මනින්න පුළුවන්, මේ පැත්තෙන් l මනින්න පුළුවන්. එතකොට අපිට පහසුවෙන් පාඨාංක ගන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි y වෙනස් කරමින් l වලගේ මැනලා ප්‍රස්ථාරය ඇන්දනම් y වලගේ වෙනස් කරන්න ඕන අපි l වලගේ මනින්න ඕන. එහෙම මැනලා ප්‍රස්ථාරය ඇන්දනම් ප්‍රස්ථාරය අනුක්‍රමණය මෙන්න අනුක්‍රමණය h rho g a k l ප්‍රස්ථාරය අන්තඛණ්ඩය H rho G A K මේ දෙක බෙදන්න. ওই දෙක බෙදන්න. අනුක්‍රමණය අන්තඛණ්ඩේ නෑ. අන්තඛණ්ඩේ අනුක්‍රමණයෙන් බෙදමු. C බෙදීම M. අන්තඛණ්ඩේ අනුක්‍රමයෙන් බෙදන්න. එතකොට K කැපෙනවා rho G A කැපෙනවා. උඩට එන්නේ H. යටට එන්නේ සිම්පල් H. බෙදීම L. මේ L උඩට එනවා. එහෙනම් C බෙදීම M, H L බෙදීම simple H වෙනවා. මේකෙන් අපිට capital H ගන්න පුළුවන්. C H M L. ඔන්නෝග තමයි y ගෝලීය පීඩනය. රසදිය සෙන්ටිමීටර වලින්. හරිනේ? රසදිය සෙන්ටිමීටර වලින්. දැන් බලන්න වායුගෝලීය පීඩනය හොයන්න මොනවද ඔයාලට අවශ්‍ය වෙන්නේ? ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩය ඕන, රසදිය පොටේ දිග ඕන, ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඕන, නලයේ දිග ඕන. රසදිය පොටේ දිගයි නලයේ දිගයි බොහොම පහසුවෙන් මැනගන්න පුළුවන්. ප්‍රස්ථාරයේ අන්තඛණ්ඩයේ අනුක්‍රමණය හොයන්න නම් ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාරය අඳින්න නම් අපිට පාඨාංක ඕන. මොනවද පාඨාංක? y සහ l. එහෙනම් අපි මෙතන සිරස් උස වරින් වර වෙනස් කරලා ඊට අනුරූපව මෙතනින් නලයේ වායු කඳේ දිග සිම්පල් L මැනලා y සහ එකයට L ප්‍රස්ථාරගත කරනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය භාවිතා කළා වායු ගෝලීය පීඩනය ගන්න පුළුවන්. සෝරි, මේක තමයි සිද්ධාන්තය. කලින් අපි පල්ලෙහා පේලියට නම් ලියලා තිබුණේ. ඊළඟට මේ ටික ලියලා ප්‍රස්ථාරය ඇරලා අනුක්‍රමණය අන්තඛණ්ඩේ ලියලා කැපිටල් H හොයන්න. ඕක තමයි සිද්ධාන්තය. මීටර් කෝදු දෙක කැමති නම් ඇඳගන්න. ඒක අපි පහසුවෙන් පාඨාංක ගැනීම සඳහා තමයි අනුගමනය කරන්නේ. හරිනේ? මේ ටික ලියලා ඉවර කරගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මේ පළවෙනි පරීක්ෂණය නිසා ටිකක් එක පාට ඔළුවට යන අඩු ඇදී මේක ටිකක් සංකීර්ණයි කියලා හිතන්න එපා. මේක අර ප්‍රකාශනයේ විතරයි සංකීර්ණ, බොහොම පහසු පරීක්ෂණයක්. හරිද?
ඊළඟට මේක මේ අවුරුද්දේ 2020 මේ අවුරුද්දේ පේපර් එකේ මේක තමයි ආවේ. හරිද? අයියලා කලකින් ඕනනම් අහන්න 2020 අයගෙන් මම ප්‍රැක්ටිකල් සෙෂන් එක මේක කරා. ඒගොල්ලෝගේ මොඩල් පේපර් එකෙත් මේ ප්‍රශ්නේ දාලා දුන්නා. අපි මේ පරීක්ෂණය විභාගයට යන්න කලින් අන්තිම දවස් ටිකේ දෙපාරක් සාකච්ඡා කරලා ගියේ. හරිනේ? විභාගයට යන්න කලින් අන්තිම දවස් කීපේ මේ පරීක්ෂණය දෙපාරක් කරලා යව්වේ. නිකන් මේ අවුරුද්දේ දේවි කියලා මට කලින් ඉඳන්ම හිතුණා මේක තමයි මේ අවුරුද්ද ප්‍රශ්න. හරි? ක්විල් නලේ. පැහැදිලිද? රයිට්. ලියලි ඉවරයි නම් හරිනේ? ලියලි ඉවරයි නම් මෙහෙම ලියන්න. ඉහත සිද්ධාන්තයෙන් පැහැදිලි වන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩයේ භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවිය හැකි බවයි. ප්‍රස්ථාරය ඇඳීම සඳහා අවශ්‍ය පාඨාංක ලබා ගැනීමට වරින් වර සිම්පල් Y වෙනස් කරමින් සෑම අවස්ථාවකටම අනුරූපව සිම්පල් L මැනගන්න. Yට ඉදිරිව 1-8L ප්‍රස්ථාරගත කරන්න. හරිද? මේ සිද්ධාන්තයෙන් පැහැදිලි වෙන්න ඕන අපට වායුගෝලීය පීඩනය හොයන්න පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩයේ භාවිතා කරලා. ඉතින් අපි ඒ නිසා මුලින්ම ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාර අඳින්න අපට පාඨාංක ඕන. මොනවද පාඨාංක? අපි Y වෙනස් කරනවා මේ උස. ඒ වෙනස් කරන සෑම අවස්ථාවකදීම අපි සිම්පල් L වායු කඳේ දිග මැනගන්න ඕන. ඊළඟට Yට ඉදිරිව 1-8L ප්‍රස්ථාරගත කරන්න ඕන. ඊළඟට අපිට පුළුවන් අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය භාවිතා කරලා වායුගෝලීය පීඩනය හොයන්න. හැබැයි ඇත්තටම අනුක්‍රමණය අන්තක්ඛණ්ඩයේ විතරක්මදි තව දත්ත දෙකක් ඕන. ඒ තමයි සිම්පල් H රසදිය පොටේ දිග, කැපිටල් L නලයේ මුළු දිග. හරිනේ? ලියන්න. එසේම වායුගෝලීය පීඩනය සෙවීම සඳහා රසදිය පොටේ දිග සිම්පල් H හා නලයේ දිග කැපිටල් L අවශ්‍ය වේ. මීටර් කෝදුවක් භාවිතයෙන් ඒවා මැනගත හැක. හරිද? පැහැදිලිද? ඊළඟ අපි මේකත් ලියාගමු. අපිට මීටර් කෝදු දෙකක් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තොත් පහසුවෙන් පාඨාංක ගන්න පුළුවන්. හරිනේ? ලියන්න. එසේම මීටර් කෝදු දෙකක් ඉහත රූපේ දක්වා ඇති පරිදි සම්බන්ධ කර ගැනීමෙන් Y හා L පාඨාංක පහසුවෙන් ලබාගත හැක.
හරිද? පැහැදිලිද? රයිට්. හොඳට අහගෙන ඉන්න. ඔන්න මං ආයෙ මුලින් ඉඳන් කියනවා. පරීක්ෂණයට අවශ්‍ය දේවල් කිව්වා. පද ටික හැඳින්නුවා. සිද්ධාන්තයේ ගොඩ නැගුවා. බොයිල් දැම්මා. ප්‍රස්ථාරයකට ගැලපෙන විදිහට සකස් කරා. ප්‍රස්ථාරයෙන් කොහොමද වායුගෝලීය පීඩනය හොයන්නේ කියලා පැහැදිලි කරා. හරිනේ? CH බෙදීමේ ML C සහ M අන්තක්කණ්ඩේ අනුක්‍රමණය හරින ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාරය අඳින්න පාඨාංක ගන්න ඕන. Y වලගේ වරින් වර වෙනස් කරන්න ඕන. L වෙනස් වෙනම මැන ගන්න ඕන. YL පාඨාංක පහසුවෙන් ගන්න පුළුවන් මීටර කෝදු දෙකක් භාවිතා කරා නම් මේ පැත්තට ශුන්‍ය සමපාත කරන්න මේසයට ශුන්‍ය සමපාත කරන්න. එතකොට පාඨාංක නිවර්දිව ගන්න පුළුවන්. හරිද? ඊළඟ එක තමයි රසදිය පොටේ දිගයි නලයේ දිගයි අවශ්‍ය වෙනවා සිම්පල් H සහ කැපිටල් L සිම්පල් H සහ කැපිටල් L ඒක මීටර කෝදුවෙන් මැන ගන්න පුළුවන්. ඔය ටික තමයි කියන්නේ. හරිද?